Hallo Leute, herzlich willkommen zu um Deutsch zu lernen. Hello everyone, you are warmly welcome to Learn German. Learning Sihara Chandrasiri YouTube channel like you all are under Learn German for Beginners Kena program eke 6th lesson eke part 1 eka pekka tamay adha oyala mehe diye dekatu vela inne. Adha ape kata karane German pronouns gana. ඉතින් ජර්මන් ප්‍රොනවුන්ස් කියන්නේ මොනවද? එතකොට අපිට මේ ලෙසන් එකේ ඉගෙන ගන්න තියෙන්නේ මොනවද? මේ හැම දෙයක්ම හරියටම දැනගන්න අවශ්‍යයි නම් රැඳිලා ඉන්න මේ වීඩියෝ එක අවසන් වෙනකම්. ජර්මන් ප්‍රොනවුන්ස් මොනවද කියලා දැනගන්න කලින් අපි මුලින්ම දැනගන්න ඕනේ මොනවද මේ ප්‍රොනවුන්ස් කියලා. අපිට මේක ජර්මන් වලින් අහන්න පුළුවන් වස්සින් ප්‍රොනොමන් කියලා. ඒ කියන්නේ වටාද ප්‍රොනවුන්ස්. ඇත්තටම pronoun එකක් කියලා කියන්නේ අපිට noun එකක් වෙනුවට replace කරන්න පුළුවන් තව පදයක්. Noun එකක් වෙනුවට replace කරන්න පුළුවන් තව පදයක්. එතකොට අපි ගොඩක් වෙලාවට මේ sentence එකක pronoun එකක් use කරන්නේ noun එකක් නැවත නැවත repeat වෙන එක වළක්ව ගන්න. අපි මේ කතා කරන nominative personal pronoun අපි කොටස් තුනකට කඩලා තමයි ඉගෙන ගන්නෙ. First person, second person, third person කියලා වෙන වෙනම අපි මේක ඉගෙන ගන්නවා. මේ first person කියන එකට අපි ජර්මන් වලින් කියනවා erste person කියලා. Erste person. Erste person. Erste person කියන එකෙන් අපි කතා කරන්නේ අපි ගැන ඉන්ට්‍රොඩියුස් කරනකොට අපි ගැන කතා කරනකොට අපිට යූස් කරන්න පුළුවන් personal pronouns ගැන. ඊළඟට අපි second person personal pronouns කතා කරනවා. මේකට අපි ජර්මන් වලින් කියනවා zweite person කියලා. Zweite person. ඉතින් මේ යටතේදී අපි කතා කරන්නේ අපි ඉදිරියේ ඉන්න කෙනෙකුට අපි කතා කරනකොට අපි මොනවද යූස් කරන pronouns කියලා. ඒ වගේම තමයි ඊළඟට අපි කතා කරනවා third person personal pronoun. මේකට අපි ජර්මන් වලින් කියනවා dritte person personal pronoun කියලා. මේකෙදි අපි කතා කරන්නේ අපි තව කෙනෙක්ට තව කවුරු හරි කෙනෙක් ගැන කියනකොට use කරන්න පුළුවන් pronouns ගැන. ඒ වගේම තමයි ඔයාලා මතක තියාගන්න මේ හැම එකකටම අදාළව අපි singular pronouns ඉගෙන ගන්නවා ඒ වගේම plural pronouns ඉගෙන ගන්නවා. අපි දැන් වෙන වෙනම බලමු first person එකට second person එකට third person එකට මේ හැම එකටම අදාළ singular සහ plural personal pronouns මොනවද කියලා. අපි මේ වෙද්දී pronoun එකක් කියන්නේ මොකක්ද කියලා දැන් දන්නවා. ඒ වගේම තමයි අපි මේ German pronouns ගැන කතා කරනකොට තව වැදගත්ම කොටසක් බලන්න ඕනේ ඒ තමයි මොනවද මේ ජර්මන් ප්‍රොනවුන්ස් වර්ග කියලා. ජර්මන් ප්‍රොනවුන්ස් වර්ග ගොඩක් තියෙනවා. ඒ අතරින් කීපයක් මම මෙතන දාලා තියෙනවා රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස්, පර්සනල් ප්‍රොනවුන්ස්, පොසෙසිව් ප්‍රොනවුන්ස් විදිහට. ඉතින් මේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් කියන එකට එක්සැම්පල්ස් ටිකක් කිව්වොත් මිෂ්, සිෂ්, ඩිෂ් මෙන්න මේ වගේවා අපිට ගන්න පුළුවන්. ඊළඟට personal pronouns වලට examples ටිකක් ගත්තොත් ish, do, air, see මෙන්න මේ වගේ ඒවා අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන possessive pronouns වලට examples විදිහට sign, dine, mine මෙන්න මේ වගේවා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ beginner level එකේදී අද අපි කතා කරන්නේ මුලින්ම pronouns කතා කරන lesson එක නිසා මෙන්න මේ කොටස personal pronouns ගැන තමයි අද අපි කතා කරන්නේ. ඊට අමතරව beginner level එකේදී ඔයාලට possessive pronouns ගැන ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේ personal pronouns කියන එක ගත්තහම මේකත් අපි කොටස් ගණනාවකට කඩලා තමයි ඉගෙන ගන්නෙ. ඒකට හේතුව තමයි ජර්මන් වල අපි දන්නව ප්‍රධාන කේසස් කීපයක් තියෙනවා. ඒ තමයි nominative, accusative, dative කියලා කියන්නේ.
අද අපි මේ lesson එකේදී කතා කරන්නේ මේ types තුනෙන් nominative personal pronouns ගැන. Nominative personal pronouns ගැන තමයි අද අපි කතා කරන්නේ. හරි අපි එහෙනම් ඊළඟට බලමු මොනවද මේ nominative personal pronouns කියලා. අපි මුලින්ම බලමු first person singular pronoun එක. Ish. Ish කියන්නේ I කියන එක. Mom කියන එක. ඒකේ plural එක we. We අපි කියන එක. ඊළඟට අපි බලමු third person pronouns මොනවද කියලා. මේ third person pronouns ගැන කතා කරනකොට මේක අපි formal informal කියලා කොටස් දෙකකට තමයි කතා කරන්නේ. ඉතින් මේ formal එක මේ පහළ තියෙන්නේ මේ උඩ ලියලා තියෙන do කියන එක informal way එක. Informal singular. අපි ඉස්සරහා ඉන්න අපිට සමීප කෙනෙක්ට අපි කතා කරනකොට අපි මේ do කියන එක use කරනවා. මේකේ meaning එක you කියන එකම තමයි. ඊළඟට අපි ඉස්සරහා ඉන්න අපි හොඳට දන්නා දුරන අපිට සමීප ගොඩකට අපි කතා කරනකොට මේ ear කියන එක use කරනවා. Ear කියන එකේ meaning එක you කියන එකම තමයි. ඊළඟට ටිකක් formal විදිහට අපි ඉදිරියේ ඉන්න කෙනෙකුට අපි කතා කරනකොට අපිට මෙන්න මේ see කියන එක use කරන්න පුළුවන්. මේක singular වුණත් plural වුණත් අපි use කරන්නේ see කියන එකම තමයි. Singular plural දෙකම එකයි. මේ දෙකේම meaning එකක් you කියන එකමයි. ඊළඟට අපි කතා කරමු written person pronouns ගැන. Written person කියන එක කතා කරනකොට මේක gender එකට අනුව අපිට pronouns තුනක් ඉගෙන ගන්න තියෙනවා. Written person singular masculine pronoun එක තමයි air කියලා කියන්නේ. Masculine pronoun එක air. ඒ කියන්නේ he කියන එක. ඊළඟට feminine pronoun එක she කියන එකේ කියන්නේ see. See. මේක see. ඊළඟට neuter එක it කියන එක s. ඒ වගේම තමයි ඔයාලට වැදගත් දෙයක් කියන්න ඕනි මෙතනදී අපි මෙන්න මෙතන see කියලා දෙකක් use කරා. මෙන්න මේ formal see එක ලියනකොට අපි හැම වෙලේම sentence එකක් මැද්ද උනත් S අකුර capital use කරන්න ඕනේ. ඒක rule එක. S අකුර අනිවාර්යෙන් capital තමයි අපි ලියන්න ඕනේ. මේකෙදි එහෙම අවශ්‍ය නැහැ. මේකේ simple S. මෙන්න මේ තුනේම. මෙන්න මේ තුනේම plural එක. They කියන meaning එකෙන් it's C කියන එකම තමයි. එතන ඒ දෙන්නේ C කියලා ඒකෙදි sentence එක මැද වගේ හිටුනොත් capital ලියන්න අවශ්‍ය නැහැ. ඒකත් මතක තියාගන්න. ඉතින් මේ විදිහට අද අපි ජර්මන් ප්‍රොනවුන්ස් මොනවද විශේෂයෙන්ම nominative personal pronouns මොනවද කියලා අද අපි කතා කරා. මේ ප්‍රොනවුන්ස් යූස් කරලා ඒ වගේම තමයි මේ ප්‍රොනවුන්ස් noun එකක් වෙනුවට රීප්ලේස් කරලා හරියටම වාක්‍ය හදන්නේ කොහොමද කියලා මම ඔයාලට මේක part 2 lesson එකෙන් කියලා දෙනවා. ඉතින් ඒ lesson එකත් ඉගෙන ගන්නට අවශ්‍යයි නම් learn with Sihara Chandrasiri කියන YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ කොටසෙන් හම්බෙමු. Auf Wiedersehen.